අපි යම්කිසි මලක් දැක්කම, එහෙම නැත්නම් රූපයක් දැක්කම අපි ඒකට භාගයක් ඇති වෙනවා කියලා දැනගත්තා. ඉතින් ස්වාමීන් වහන්සේ, අපි දැන් කොහේ හරි මලක් එහෙම දැකලා ඇඳුමක් දැකලා රාගයක් ඇති වෙන බව දන්නවා. නමුත් ඒක අපි අපේ කරගෙන දැන් අපි දැන් ලස්සන ඇඳුමක් ඇඳලා ඒ වගේම අපි ඒ වගේ මල් දහමක් ගෙනල්ලා නිවසේ හිටගෙන අපි නිවසේ අලංකාරය අපි කරගෙන යනවා. එතෙන්දී අපිට රාගයක් ඇති වෙන්නේ නැතුව අපි එහම ස්වභාවය ලස්සන කරගන්න, එහෙම නැතිනම් නිවස ලස්සන කරගෙන මානසික සතුට වශයෙන් අපි කරගෙන යනවා නම් එතෙන්දී අපිට සිදු වෙනවද යම්කිසි රාගයක්? දැන් ඔයා කොහේ හරි ලස්සන මලක් දැක්කා. අපිටම කොහොඳ ලස්සන පිපුණු රෝස මලක් කියලා. දැන් ඔය රෝස මල් පෝච්චිය ගෙඩෙට්ට ගෙනාවා. ගෙඩෙට්ට ගෙනාවා. ඔය රෝස මල දැන් කවුරු හරි පුද්ගලයෙක්, අර මල් පූජා කරන්න යන මිනිහෙක් ඔය රෝස මල කඩාගෙන ගියොත් ඔයා තුල තරහක් ඇති වෙනවද නැද්ද? ඇති වුණොත් මොකද වුනේ? රාගයයි ද්වේෂයයි මෝහයයි මානයයි ඔක්කොම ඇති. පිට ඇති නුනොත් බොහොම හොඳයි. ඇති නුනොත් ඕන කෙනෙක් කඩාගෙන යන්නේ කියලා. එහෙමනම් මල ගේන්න ඕනේ. ඈ නොගෙනත් හිටියා මං වැඩේ ඉවරයි. ඈ දැන් ඔය මල ගෙන ආවේ මම කරගන්න, මගේ කරගන්න, මට විතරක් සුවඳ ගන්න, මට විතරක් බලන්න. ඒකයි රාගයයි මෝහයයි ඔය තියෙන්නේ. ද්වේෂය ඇති වෙනවමයි කවුරු හරි කඩාගෙන ගියෝ. වැඩි වෙලාවත් අපි හිටියම කවුරුවක් කඩාගෙන ගියේ නැහැ. පෝච්චිය පිටින් හොරෙන් ගත්තා. ද්වේෂයට මුල ඕක නෙමෙයිද? අර රාගෙන් නෙළුම් අර මල් පෝච්චිය ගෙනාව එක නෙමෙයිද ද්වේෂයට මුල? ඉතින් ඒක නිසා දැන් ඔය මල් පෝච්චිය ගෙනාවේ නැහැ. මල් පෝච්චිය අර කඩේ තිබුණ බැලුවා, බොහොම ලස්සනයි මල, හොඳයි, අපි ගෙනාවේ නැහැ. හොරෙන් ගෙනියන්නේ දෙයකුත් නැහැ, අපේ ඊට කිලුටු වෙන දෙයකුත් නැහැ, මොකක්වත් නැහැ. ඉතින් ඒක නිසා අර තණ්හාව රාගය පළවෙනි වේශය අයින් කළාට පස්සේ දෙවෙනි වේශයත් තුන්වෙනි වේශයක් හිතේ උපදින්නේ නැහැ. පළවෙනි වේශය අයින් කරන්න තමයි බුදුහාමුදුරුවෝ තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති කිව්වා. එතකොට දෙවෙනි වේශයත් තුන්වෙනි වේශයක් හිතේ උපදින්නේ නැහැ. මේ පළවෙනි වේශය අයින් කරන්නේ නැතුව දෙවෙනි වේශය අයින් කරන්න බෑ, තුන්වෙනි වේශය අයින් වෙන්නේ නැහැ. ඊළඟට පස්සේ තමයි ස්වාමීන් වහන්සේ දැක්ම වෙනයි දැකීම වෙනයි කියන එක. ඒකෝට දැක්ම වෙනයි දැනීම වෙනයි. දැනීම දැන් මම මේ කියපු සියලු කරුණු වලින් ඔබ තුල දැනීමක් ලැබුණා. හැබැයි දැක්මක් නැහැ. දැක්ම නම් දැක්මක් ලබන්න නම් මම මේ කියපු දේ ඔබ අත්දකින්න ඕන, අත්විඳ ගන්න ඕන, ඔබ තුලින් ඔබ ක්‍රියාත්මක කරන්න ඕන. ඔබට තරහක් ආපු වෙලාවේ මේක වැරදි කියලා ඔබ දන්නවද? හැබැයි ඔබට තරහක් ආපු වෙලාවක ඔය තරහින් කළා මෛත්‍රිය වඩලා මෙත්තානුසුති වඩලා අනිච්ච දුක්ඛ විපරිණාම ධම්මන් තේරුම් අරගත්තේ නැත්නම් නිබ්බිදා නූනොත් දැක්මක් නැහැ. එතකොට දැනීම කියන්නේ මේ වාග්දී භාෂාවේ තියෙන ඥානතු පස්සතු දැකීම. පසක් කොට ප්‍රත්‍යක්ෂ කොට දකින්න ඕන, අත්විඳ ගන්න ඕන, අත්දක ගන්න ඕන තමා තුලින්. ඒකයි දැකීම. මේ නිවන දැනීමක් තියෙනවා. අද නිවන ගැන දැක්මක් නැහැ. නිවන් දකින්න මිසක් නිවන් දැනගෙන හරියන්නේ නැහැ. ඒක අනුමාන ඥානයක්. ඒක අනුමාන ඥානයක් මිසක් නිවන අත්දැකීමක් ලබන්න ඕන. ප්‍රත්‍යක්ෂ කොට පසක් කොට නිවන දකින්න ඕන. දස්සනා පහට භාගිවාම අර දැකීම පිරිසිදු වෙනවා. දැක්මක් බවට පත් වෙනවා. දැනීම පැවැත්මට, දැකීම නැවැත්මට, නිවනට. ඒ සියලු තැන්තුන් වලින් දකිනවා. එක තැනකින් නෙමෙයි, හිතෙන් නෙමෙයි, හිතෙන් ගතින් සියලු තැන් වලින් මේ දැක්ම ලැබෙනවා. අන්නත්